බර අඩු කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඩයට් ප්ලෑන්ස් ගණනාවක් තියෙනවා. හැබැයි මේ කොයි ඩයට් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න කියත් හුඟක් වෙලාවට වෙන්නේ අතරමැද්දේදී අතහැරලා දාන එක. ඒ අපි ආසාවෙන් කරන දෙයක්නේ කනවා කියන එක. එතකොට අපේ කෑම වේලට අපි කන කෑම වලට සීමා දා ගන්න කවුරුත් කැමති නැහැ. ඉතින් මේ නිසා අර මුලදී හුඟක් ආසාවෙන් පටන් ගත්තත් හුඟක් උද්‍යෝගයෙන් පටන් ගත්තත් අතරමැද්දේදී සමහර අය මේක නතර කරලා දානවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබට හොඳ මොටිවේෂන් එකක් ඕනේ. ඔබ ශරීරේ බර අඩු කරගන්නව නම් ඒ වෙනුවෙන් ඔබ ටාගට් එකක් හදාගෙන ඔබ ඒ වෙතට යන්න ඕනේ, අරමුණ කරා ළඟා වෙන්නට ඕනේ. ඒ සඳහා ඔබ නිසි පරිදි ඔබේ ආහාර පාලනය කරන්න ඕනේ, ව්‍යායාම කරන්න ඕනේ. ඒ වගේම හොඳ ආහාර පුරුදු ඔබ ඔබේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ. ඇයි අපි අපේ ශරීරයේ බර අඩු කරගන්නට ඕනේ? පළමුවම අපේ නිරෝගීකම ගැන හිතලා. දියවැඩියාව, අතිරුධිර පීඩනය, හෘදයාබාධ වගේ බොහෝ නොවන රෝගවලින් අපිට ආරක්ෂාව සැලසෙනවා අපි අපේ ශරීරයේ නියමිත බර පවත්වා ගත්තොත්. ඒ වගේම දෙවනුව අපේ පෙනුම. අපිට ඉතාම හැඩැති සිරුරක් ලැබීම මගින් අපිට වාසි ගණනාවක් අත් වෙනවා. ඉතින් මේ හැම දේ ගැනම හිතලා අපි අපේ ශරීරයේ නියමිත බර පවත්වා ගන්නේ කොහොමද කියන දේ ගැන කතා කරමු. මේ ප්ලෑන් එකේ පළවෙනි සති දෙක ටිකක් අමාරුයි. අපි ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. හැබැයි මේ පළවෙනි සති දෙකේ ඒ කැපකිරීමත් එක්ක අපි අපේ ටාගට් එකට ගියොත් ඊට පස්සේ ඒක අපේ ජීවිතේ කොටසක් බවට පත් වෙයි. ඔබ මම කියන මේ දේවල් හරි විදිහට ක්‍රියාත්මක කළොත් පළවෙනි සති දෙකේදී ඔබට ඔබේ ශරීරයේ බර කිලෝ 4කින් අඩු කරගන්නට පුළුවන්. ඊට පස්සේ ඔබ ක්‍රමවත්ව ඒ දේවල් ක්‍රියාවට නැංගුවොත් ඔබට සතියකට කිලෝ 1 ගානේ බර අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ඒ අඩුවෙච්ච බර පවත්වා ගැනීම යම් යම් වෙනස්කම් ඇති කර ගනිමින් ඔබටම එය පාලනය කර ගනිමින් කරගන්නට හැකි දෙයක් වෙනවා. ඔබේ ශරීරයේ බර අඩු කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ පුරුදු පහ අතාරින්න ඕනේ. සීනි ආහාරයට ගැනීම ඔබ නතර කළ යුතුයි. සීනි සාමාන්‍යයෙන් අපි ගන්න ආහාරවල අඩංගු වෙනවා. හැබැයි කැට වශයෙන් තියෙන සීනි සහ විවිධ රස කැවිලිවල තියෙන සීනි, බිස්කට් වර්ගවල තියෙන සීනි ඔබේ ශරීරයට එකතු කර ගැනීම ඔබ නවතා දෙමිය යුතුයි. සීනි කියලා කියන්නේ එක්තරා ඇබ්බැහියක්. එතකොට පළවෙනි සති දෙකේදී ඔබ සම්පූර්ණයෙන්ම සීනි කෑම නතර කළාම ඔබට සීනි වලට තියෙන ආශාව අඩු වෙනවා. ඊට පස්සේ සීනි සඳහා තියෙන අවශ්‍යතාවය ඔබට නැති වෙලා යනවා. ඒ නිසා ඔබ තදින්ම සීනි කන්න පුරුදු වෙච්ච කෙනෙක් නම් මේ පළවෙනි සති දෙක ටිකක් අමාරු වෙයි. හැබැයි කැපකිරීමක් කරලා ඔබ සීනි සම්පූර්ණයෙන්ම නතර කළා දැම්මොත් ඊට පස්සේ සීනි සඳහා ඔබට තියෙන ආසාව සහ අවශ්‍යතාවය අඩු වෙලා යනවා. ඒ නිසා ඔබ ඒ අත්හදා බලන්න. ඒ වගේම ඔබ නිතර ෂෝටීස් පිටින් කන කෙනෙක් නම් බිස්කට් වගේ දේවල් අමතර ආහාර විදිහට පාවිච්චි කරනවා නම් ඔබ එය නතර කර දැමිය යුතුයි. අමතර ආහාර වශයෙන් ඔබට ලබා ගන්නට පුළුවන් එළවලු සහ පළතුරු, මේ කෙටි ආහාර විදිහට මේ දේවල් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව වෙනත් අපි කඩපලෙන් ලබා ගන්න කෘතිම දේවල්, විවිධ ෂෝටීස් වර්ග, බිස්කට් වර්ග, කෙටි ආහාර විදිහට ලබා ගැනීම ඔබ නතර කළ යුතුමයි. ඔබ අධිකව මස් ආහාරයට ගන්න කෙනෙක් නම් ඒ පුරුද්දත් ඔබට අඩු කර ගන්නට වෙනවා. ඒ වගේම සම්පූර්ණ යොදය සහිත කිරි සහ ඒ කිරි වලින් තැනු ආහාර ගැනීමත් ඔබ අඩු කළ යුතුයි. රූපවාහිනිය නරඹමින්, ෆෝන් එකේ යම් යම් දේවල් නරඹමින් ආහාර ගැනීමේ පුරුද්ද ඔබ නවත්ත ගන්න ඕනේ. එතකොට ඔබේ අවධානය වෙන තැනක තියෙන නිසා ඔබ වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගන්නට නිතරින්ම පෙළඹෙනවා. ඒ නිසා ඒ පුරුද්ද ඔබ නවතා දෙමිය යුතුමයි. මම ඊළඟට කියන්න යන දේ නම් ටිකක් කරන්න අමාරුයි. හැබැයි ඔබ ඒකට පුරුදු වුණොත් ඒක ඔබේ ජීවිතයට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. ඔබ පිටතින් ආහාර ලබා ගන්න එක පුළුවන් තරම් අඩු කරන්න. ඒ කියන්නේ ගෙදරදිම ඔබේ ආහාර වේල ඔබ ගෙදරදිම පිළියෙල කරගන්න. රැකියාවට යන කෙනෙක් නම් ඔබේ ආහාර ඔබ නිවසින් පිළියෙල කරගෙන අරගෙන යන්න.
මෙතනදී ප්‍රශ්නයක් පැන නගිනවා අපි හැමෝම කාර්යබහුලයි එතකොට කොහොමද මේ ඉක්මනට ආහාර පිළියෙල කරගන්නේ කියලා. ඉතින් ඒ නිසාම ඉක්මනට පිළියෙල කරගන්න පුළුවන් පෝෂ්‍යදායි සෞඛ්‍යමත් ආහාර වට්ටෝරු කිහිපයක් පිළිබඳවම ඉදිරියේදී තොරතුරු ගෙනෙන්නට සයිබර් ක්ලිනික් සූදානම්. මේ ළඟට මම ඔබට කියන්නේ ඔබ වර්ධනය කරගත යුතු පුරුදු. මේ පුරුදු වර්ධනය කර ගැනීමෙන් ඔබට ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ ඉතාමත්ම හොඳ පෝෂ්‍යදායි සෞඛ්‍යමත් උදේ ආහාර වේලක් ලබා ගන්න ඕනේ. මම නිතර දකින වැරදි පුරුද්දක් තමයි බොහෝ දෙනෙක් තමන්ගේ ශරීරයේ බර අඩු කරගන්න කියලා උදේ කෑම වේල මගහරිනවා. හැබැයි ඊට පස්සේ දවස පුරා විවිධ තෙල් කෑම, විවිධ පැණි රස කෑම වගේ තමන්ගේ ශරීරයට අහිතකර හුඟක් දේවල් ඕන ආහාරයට ගන්නවා. මේ නිසා අපි ඉස්සර ඉඳලත් කියනවනේ උදේට රජෙක් වගේ කන්න කියලා. ඒක ඇත්තටම නිකන් කියන කතාවක් නෙවෙයි, කතාව ඇත්ත. අපි උදේට හොඳට කන්න ඕනේ. ඉතින් හොඳ උදේ ආහාර වේලක්, හොඳ පෝෂ්‍යදායි උදේ ආහාර වේලක් ලබා ගැනීමෙන් ඔබට පිටිවහලක් ලැබෙනවා ඔබේ ශරීරයේ බර අඩු කරගන්න. ඔබ වර්ධනය කරගත යුතු දෙවන පුරුද්ද තමයි ඔබේ ආහාර වේලට ඔබ බහුලව එළවලු සහ පළතුරු එකතු කරගත යුතුයි. මෙහිදී ඉතා වැදගත් වෙනවා විවිධ වර්ණවලින් යුත් එළවලු සහ පළතුරු ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම. ඊළඟ පුරුද්ද තමයි ඔබ ඇති කරගත යුතු සම්පූර්ණ ධාන්‍ය වශයෙන් පවතින ආහාර ඔබ ලබා ගත යුතුයි. අපි උදාහරණයක් විදිහට කිව්වොත් දුඹුරු හාලේ බත් ඔබ ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. එතකොට අනෙකුත් ධාන්‍ය වර්ග පවා අර සුද්ධ කරපු ධාන්‍ය වර්ග නෙවෙයි සම්පූර්ණ ධාන්‍ය වශයෙන් තියෙන දේවල් ඔබ ඔබේ ආහාරයට එකතු කරගත යුතුයි. කෙට්ටු වෙන ඩයට් ප්ලෑන් එකක ඉන්න කෙනෙක්ට තෙල් කන්නම බැරිද? එය සම්පූර්ණයෙන්ම තෙල් අතහරින්න ඕනේද? ඔබට සෞඛ්‍යදායි විදිහට තෙල් සහ කිරි ආහාරයට ගන්න විදිහ පිළිබඳව අපි වීඩියෝවක් මින් පෙර කළා. ඔබට ඒ වැඩසටහන නරඹන්නට පුළුවන්. ඊට අමතරව අපේ ශරීරයට හිතකර මේදය ඔබට ලබාගත හැකි. මොනවද මේ අපේ ශරීරයට හිතකර මේද? එහෙමත් නැත්නම් අපි හෙල්දි ෆැට්ස් කියලා හඳුන්වන්නේ. ඔලිව් ඔයිල්, අලිගැට පේර මේ දේවල් වල තියෙන්නේ අපේ ශරීරයට අවශ්‍ය කරන මේදය. ඒ වගේම බිත්තර කහමදය, විවිධ ඇට වර්ග, කජු, ආමන් වගේ දේවල්, ඒ දේවල් වලත් අපේ ශරීරයට හිතකර මේදය තියෙනවා. ඒ වගේම අමතක කරන්නට එපා මාළු වර්ගවල, තෙල් සහිත මාළු වර්ගවලත් තියෙන්නේ අපේ ශරීරයට හිතකර මේදය. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ආහාර වර්ග ඔබේ කෑම පිඟානට ඔබ එකතු කරගන්න. ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අතහැර දැමිය යුතු තෙල් වර්ගයකුත් තියෙනවා. ඒ තමයි මේ ට්‍රාන්ස් ෆැට්ස් කියන්නේ ට්‍රාන්ස් මේදය. අපි එළියෙන් ගන්නා බොහෝ ආහාරවල ගැඹුරු තෙලේ බදින ලද ආහාර, ඒ වගේම පේස්ට්‍රි වර්ග, විවිධ ෂෝටීට්ස් වර්ග, මේ දේවල් වල අඩංගු වෙලා තියෙන්නේ මේ ට්‍රාන්ස් මේදය කියන දේ. ඉතින් ට්‍රාන්ස් මේදය අපේ ශරීරයේ බර වැඩි කරන්න, කොලෙස්ටරෝල් වැඩි කරන්න විතරක් නෙවෙයි, අපිට පිළිකාකාරක විදිහට වුණත් ඒවා ඉදිරියේදී ක්‍රියා කරන්නට පුළුවන්. ඒ නිසා අපි අනිවාර්යෙන්ම ඉවත් කළ යුතු කොටසක් තමයි ට්‍රාන්ස් මේදය. ඒ වගේම ශරීරයේ බර අඩු කර ගැනීම වෙනුවෙන් ඔබ දවසකට විනාඩි 30ක් ඇවිදීම කළ යුතුයි. මේකට ඇවිදීම විතරක් නෙවෙයි දවසකට විනාඩි 30ක් ඔබ කැමති ව්‍යායාමයක නිරත වෙන්නට පුළුවන්. ආහාර පාලනයෙන් පමණක් බර අඩු කරගන්න ටිකක් කාලයක් ගත වෙනවා. ඒ නිසා ඔබ ඒ ආහාර පාලනයත් සමගම නිසි ව්‍යායාම කළොත් ඔබට ඉක්මනින් ඔබේ ටාගට් එක කරා යන්නට හැකියාව ලැබෙනවා. මම ඔබට ඒ කිව්වේ ශරීරයේ බර අඩු කර ගැනීම වෙනුවෙන් ඔබ අතහැරිය යුතු පුරුදු පහක් සහ ඔබ වර්ධනය කරගත යුතු පුරුදු පහක්. මීළඟට මම මේ කියන්නේ ඔබට මේවා බෝනස් පුරුදු කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔබ මේ පුරුදු වලට වැඩි ඉඩක් දුන්නොත් ඔබට ඉක්මනින් ඔබේ ටාගට් එකට යන්න පුළුවන්. ඉක්මනින් බර අඩු කරගන්නට පුළුවන්. ඒ තමයි දවසට විනාඩි 30ක් ව්‍යායාම කරනවා වෙනුවට ඔබට ඒ කාලය වැඩි කරන්න පුළුවන්. දවසකට පැයක් ව්‍යායාම සඳහා යොදවන්නට පුළුවන්. ඒ වගේම ඔබට පවත්වාගෙන යන්න පුළුවන් කෑම ඩයරි එකක්. එතකොට මේ කෑම ඩයරි එකේ ඔබ ලියන්න ඕනේ ඔබ උදේට කන දේවල්, දවල්ට කන දේවල් සහ රාත්‍රියට ආහාරයට ගන්න දේවල්. එතනදී ඔබට ඊට පස්සේ දවසේ නැවත ඒ ඩයරි එක බලනකොට පේනවා
මොන දේවල් ඔබ වැඩක් නැතුව ඔබේ ආහාරයට එකතු කරගෙන තියෙන්නේ කියලා. ඔබ අනවශ්‍ය දේවල් මොනවද කාලා තියෙන්නේ කියලා. ඒ අනුව ඔබට ඔබේ ආහාර වේල් සකස් කරගන්න පුළුවන් ඉදිරියේදී. ඒ වගේම ඔබට ඇක්ටිවිටි ඩයරි එකක් මේන්ටේන් කරන්නත් පුළුවන්. එතනදී ඔබ කොයිතරම් වෙලාවක් ව්‍යායාම කළාද, කොයිතරම් වෙලාවක් ඔබ එකතන ඉඳගෙන රූපවාහිනිය නැරඹුවද, ඒ දේවල් ලියන්න පුළුවන්. ඒ වගේම ඉතාමත්ම වැදගත් දේ තමයි කෘතිම ආහාර පාන වලින් ඔබ ඉවත් විය යුතුමයි. ඉතින් ඒ කෘතිම ආහාර පාන වලින් ඉවත් වීම ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට විතරක් නෙවෙයි සෞඛ්‍යමය වශයෙන් ඔබට හැම වෙලාවකම ඉතාමත්ම සුබදායි ප්‍රතිඵල අත්පත් කර දෙයි. මා මේ කියපු දේවල් වලට අමතරව ඔබ අනිවාර්යෙන්ම ඔබේ කෑම වේලේ ප්‍රමාණය අඩු කරන්න ඕනේ. ඔබ විශාල බත්පතක් ලබා ගැනීමෙන් කවදාවත් ඔබට ඔබේ ටාගට් එකට යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම आहार वेल देखा अतर लुकु परतर दिगुवेलावाक निराहार इट पास लुकु प्रमाणयाक आहारेट गत्तुत इतन दीत उबट अनवश्य विधिहट अनवश्य देवाल आहारेट गनीमे प्रवंतावे वेडिवेनो एनिसा आहार वेल देखा अतरट किस्यां पोषदायी सौख्यमत खेती आहार याक लबागन ये खेती आहारेट शॉर्ट ईट्स बिस्कट फर्क वगे देवाले कुतु करगाने पा යම් කිසි පළතුරක් හරි එළවලුවක් හරි ඔබ එකතු කරගන්න ඒ විදිහට ඔබේ ආහාර වේල ඔබ සකස් කරගන්න ශරීරයේ බර අඩු කර ගැනීම වෙනුවෙන් ඔබ නවතා දැමිය යුතු පුරුදු ඒ වගේම ඔබ වර්ධනය කරගත යුතු පුරුදු මෙවැනි පුරුදු 10ක් තියෙනවා මෙන්න මේ 10ට අනුගත වීමෙන් ඔබට හැකියාව ලැබේ සාර්ථක ප්‍රතිඵල ළඟා කරගන්න විශේෂයෙන්ම වැඩි දුර හිතන්න නැතුව පළවෙනි සති දෙක විතරක් මේ ගැන හිතන්නකෝ පළවෙනි සති දෙක විතරක් හොඳ කැපකිරීමක් කරලා මේ දේ අත්හදා බලන්න ඔබේ ශරීරයේ බර කිලෝ 3ත් 4ත් අතර ප්‍රමාණයකින් අඩු වෙයි ඔබේ ප්‍රතිඵල අපිටත් යොමු කරන්න අපේ Facebook page එකට Cyber Clinic with Dr. DR අපේ Facebook page එක ඒ වගේම අපේ විද්‍යුත් තැපැල් ලිපිණයට ඔබේ ප්‍රතිඵල අපිට යොමු කරන්නට පුළුවන් එහෙමනම් තවත් මෙවැනි වැඩසටහනකින් මා ඔබ මුණ ගැසෙනවා මම Dr. DR.